මම මේක මතක් කළාට කර මේ අමුත්තක් හිතන්න එපා. සියලුම කාන්තාව ලෝකේ ඉන්න එක පළවෙනි කාරණාව තමයි දියණියකගේ මල්වර වීමෙන් පසුව ඇතිවෙන මාසික පිරිසිදු භාවය. පුදුම දුකක් නෙවෙයි. පුදුම දුක. මේ ලෝකේ කිසිම පිරිමියෙකුට ඒක නැහැ. කිසිම පිරිමියෙකුට නැහැ. මාසික පිරිසිදු භාවය. ඒක ඔයත්තන්න තේරෙනවා. ඊට වඩා විස්තර කරන්න ඕනේ නැහැ. ඒක මහා කරුමයක්. මම මේ මම දකින විදිය. එක. ඊළඟ කාරණාව තමයි කාන්තාවකගේ විවාහය. විවාහයේ බැලූ බැල්මට ලස්සනට හැඩවැඩ දාලා කැටයම් දාලා මේකප් කළා පෝරුවට නැගලා පෝරුවෙන් බස්සලා නෑද ආයුධ පැත්තෙන් මෙවිල්ල ඔය කෝවිනෝ තමයි. හැබැයි විවාහ වෙලා ඉවරුණාට පස්සේ ඒ කාන්තාව යන්න ඕන මහත්යගේ ගමේ මේ සියලු දේ අත්හරින්න ඕන. සියලු දේ අත්හැරීම නරක දෙයක් නෙමෙයි, හොඳයි. අත්තරීම කියන්නේ හොඳ දෙයක්. හැබැයි මේ අත්තරීම කරන්නේ අර නිස්සරණ කියන අදහසින් නෙමෙයි. නිස්සරණ කියන්නේ අවබෝධයෙන් අත්තරීම. අවබෝධයෙන් අත්තරින ඕනේ මේ අනේ දාලා යන්න ගියාම අම්මා බදාගෙන අඬනවා. අනේ බුදු අම්මේ මට අම්මත් ඕනේ. ඉතින් මේ අත් ඕනේ. ඉතින් මොනවද කරන්නේ? අම්මත් අඬනවා. යන්න ඉතින් පුතේ ඉතින් මොනව කරන්නද? ඉතින් මේක කවදා හරි වෙන්න එපාය. ඒක නම් ඇත්ත තමයි. මං ඉස්කෝලේ ගියා. මං ගමේ හිටියේ. අපි මේ මගේ ගම මගේ මේ ගෙදර මේ කියලා අඬනෝ දොඩනෝ මේ කොහොමද මේ මං දාලා යන්නේ කියලා. සමහර වෙලාවට ගම අතහැරලා වෙන ගමකට යනෝ නෙමෙයි, රට අතහැරලා වෙන රටකට යන්නත් කරනවා. මාත්‍ය කියනවා අපි බැඳලා ලංකාවේ ඉන්නේ නැහැ. ඔය ආරම්මං එහි යනවා. ඉතින් යන් වෙනවනේ. ලංකාවේ නම් ওই බස් එකේ නැගලා හරි අම්මා බලලා යන්න හරි පුළුවන්. රටකට ගිහින්. එහෙමටත් බැහැ. හදිස්සියට කලබලෙයිට අම්මා බලන්න බෑ. මං කියන්නේ ආයි වරදවා ගන්න එපා. අත්තරීම හොඳයි. නමුත් මේ අත්තරින්නේ අමාරුයි. අඬලා අපි අත්තරිනකොට සතුටින්නේ අත්තරින්නේ අපෝ හරි සන්තෝෂයි මට දැන් හරි සැහැල්ලුයි කියලා. ඒ යන්නේ හිම නෙමෙයි දැන් මට අම්මත් නෑ තාත්තත් නෑ මම හැන්නේ ජොලිය මං ඉන්නේ කියලා දන්නේ නෑ. මට කවුරු හිටියත් අම්මා ඉන්න ඕන ළඟ පාත තාත්තා දකින්න ඕනේ දියණියක් නේ. දෙවෙනි කරුමේ විවාහය. තුන්වෙනි එක තමයි මාස 10ක් කුසක දරුවෙක් දරාගෙන ඉඳලා දරුව කුසට ලැබිච්ච වෙලාවේ ඉඳලා කිවිච්ච හැම තප්පරේම හැම විනාඩියම හැම පැයම හැම දවසේම අම්මට එන්න 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 අමාරු වුණා. එන්න එන්න අමාරු වුණා. එන්න එන්න පහසු වුණා නෙමෙයි, ලේසි වුණා නෙමෙයි. දරුව කුස ඇතුලේ අම්මම කිරි දීලා පෙකණිවලෙන් දරුව එන්න එන්න ලොකු වෙනවා ලොකු වෙනවා. ග්‍රෑම් ගාන කිලෝ ගාන වැඩි වෙනවා. අම්මට හරි අමාරුයි. හරි අමාරුයි. මේ අම්මා මේ දුක තුන් වතාවක් දරාගත්තු අම්මා කෙනෙක්. තුන් වතාවක් දරාගත්තු අම්මා. මාස 10ක්ම කුසක දරාගෙන ඉඳලා 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 අන්තිමටම පුදුම තරම් ඉවසලා අවසානයේ ලෝකේ තියෙන ලොකුම වේදනාව වන ප්‍රසූත වේදනාව දරුවෙක් කුස පලාගෙන මේ ලෝකයට එනකොට අම්මා කෙනෙක් අපේ අම්මා ඔයත්තන්ගේ අම්මා විඳපු කැක්කුම වේදනාව කොච්චර බරපතලද. ලෝකේ තියෙන ලොකුම වේදනාව මේක පිරිමියයිට නෑ. මේකත් පිරිමියයිට නෑ. පිරිමියයත් උපදින්නේ අම්මගේ කුසින්මයි. ගැහැණු අය අම්මගේ කුසින් ඉපදිලා පිරිමි අය තාත්තගේ කුසින් ඉපදුනා නම් ඔන්න මේ කතාව කියන්න හම්බෙන්නේ නැහැ. හැබැයි තාත්තයි අම්මගේ පිරිමි කෙනයි ගැහැණු කෙනයි දෙන්නම උපදින්නේ අම්මගේ කුසින්. මේ අනිවාර්යයෙන්ම කාන්තාවක් මුහුණ දිය යුතු ගැහැට. මම ඔයත් අමුත්තක් හිතන්න එපා මං ගැන. මම නම් ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින තුරාවට. නිවන් දකින තුරාවට මා ආයේ ආයේ කවුරු වෙලා ඉපදුනත් ගැහණියෙක් වෙලා නම් ඉපදෙන්න එපා කියලායි මගේ ප්‍රාර්ථනාව. මම මගේ අම්මා විඳින දුක මං තාම දකිනවා. මගේ අම්මා විඳපු දුක මං හොඳටම දන්නවා. අපේ භාෂාවෙන් කියනවා නම් පව්.
පුදුම දුකක්. නමුත් කරන්න දෙයක් නැහැ. ඔයත්තන්ට උපතින් ඒ උරුමය බාර ගන්න වෙනවා. මේ මැගිලින් ඕන අම්මා. ඔය කියන හැම දුකක්ම වේදනාවක් හැම ගැහැටක්ම විඳ විඳල විඳල මට මේ පොත්පත්වල මේ ඔය කියපු කාරණා පොත්පත්වල තියෙනවා. දැන් මං ඊළඟට කියන කතාව පොත්පත්වල නෑ, මට නිකන් දැනෙච්ච දෙයක් තියෙනවා කියන්නේ. ඔච්චර ගැහැටකින්ද ඔය තරම් දුක්ක දෝමනසයන් විඳලා ලෝකේ තියෙන ලොකුම වේදනාවත් විඳලා අම්මා තමන්ගේ කුසින් මාස 10ක් කුසේ දරාගෙන ඉඳලා ඒ කුසින් දරුවෙකුත් බිහි කළාට පස්සේ අඩුම තරමේ අම්මගේ නමින් කෑල්ලක්වත් ලැබෙන්නේ නැන්නේ. ඒක මට තේරිච්ච දෙයක් ඈ. ඒ කියන්නේ අඩුම තරමේ අම්මගේ වාසකම්වත් ඊත් නෑනේ. මෙන්න මේ තාත්තගේ විතරනේ ආන්නේ. තාත්තගේ වාසකම් මම ඊත් නේ ඇඳ උඩ ඉඳන් කල්පනා කළ මොකද මොකද වෙන්නේ තාත්තගේ අම්මගේ දැම්මන මොකෝ වෙන්නේ කිය. ඈ එහෙමටි ආයෙ කල්පනා කරනකොට ඒකත් හරියන්නේ නැහැ. දැන් මෙහෙම හිතනවා මොන තාත්තගේ වාසකම රත්නායක මුතියන්සේලාගේ කියන්නකෝ. තාත්තගේ වාසකම රත්නායක මුතිය. තාත්තගේ වාසකමනේ දුවට පුතාට ලැබෙන්නේ. අම්මගේ වාසකම මුණසිංහ ආරච්චිලාගේ කියන්නකෝ. දැන් මම හිතුවේ ওই දෙකම දාන්න. මොහොමද දානේ පුතෙක් අම්මුණා නම් පුතාගේ නමට දානව රත්නායක මුතියන්සේලාගේ ඒ තාත්තගේ එක. ඊළඟට අම්මගේ මුණසිංහ ආරච්චිලාගේ පුතාගේ නම නිපුන් මදුසංක කියලා කියන්නකෝ. එහෙම කොලානම් මොකු වෙන්නේ අම්මට පොඩ හිතට හොඳයි නේද කියලා විතුන. ඒත් මං කල්පනා කළා මේක ඉතින් මේ එක પરම්පරාවකින් ඉවර වෙනව නම් ප්‍රශ්නේ ප්‍රශ්නයක් නැහැ. මේක බෑතට යන්නේ කියන්නේ මොකද කියන්නේ ආච්චි සීයා නත්ත පනත්ත මිනුනි ගොඩ කටිය කිත්ත කිරි කෑ මුත්ත මොකද කියන කුඩා પરම්පරාව එහාට ඒ කාලේ ඉඳලා හොකුරන්න කියන මොකෝ වෙන්නේ. ඒ කාලේ ඉඳලා බයිලට පවුලට එක එක්කෙනෙක් එකතු වෙනවනේ. එකතු වෙන එකතු වෙන කෙනාගේ වාසගම උඩ පුරවන්න ගියොත් එමෙ ළමයා ඉස්කෝලේ දානකොට එක වසරකට දානකොට උප්පෙන්න සාතිකේ අරන් යන්නේ මෙන්න ෆයිල් එකේ දාලා නෙමෙයි පැදුරක් වගේ කරගහගෙන. බැලුවා මේ අම්මලාට පොඩි චාන්ස් එකක් අරන් දෙන්න. ඒකත් හරි ගියේ නෑ. ඉතින් කරන්න දෙයක් නෑ. ඔහොම යා. ඔහොම යා. පුදුම දුකක් විඳින්න ඕනේ. හැම අම්ම කෙනෙක්. හැම අම්ම කෙනෙක්. එහෙම විඳලා තමයි මේ මැගිලින් නෝනා මහෝපාසිකාව මේ අම්මා මේ දරුව තුන් දෙනෙකුට පණ දුන්නේ, ජීවිතේ දුන්නේ. මාතා මිත්තං සකී ගරේ. හොඳට මතක තියාගන්න අම්මා කියලා කියන්නේ අපේ ජීවිතයට හමු වෙච්ච කල්යාණ මිතුරිය. මාතා කියන්නේ අම්මා, මිත්තං කියන්නේ මිත්‍රයා, සකී කියන්නේ සකීය, ගරේ කියන්නේ ගෙදර. තමන්ගේ ගෙදර කල්යාණ මිතුරිය අම්මාය. දැන් ඕක මටත් ඉස්කෝලේ යන කාලේ පුංචි කාලේ ගෙදර මහණ වෙන්න කලින් ඉන්නකොට තේරුන්නේ නැහැ. මං අවුරුදු 9 තමයි මහණුම. 4 වසරට පාස් වුණා විතරයි හරියට ජූනි මාසේ 26 වෙනිදා මහණුම. අබැයි පොඩි කාලේ ගෙදර ඉන්නකොට නෙමෙයි මහණ වෙලත් අවුරුදු 20ක් 25ක් විතර ගියාට පස්සේ තමයි තේරුනේ අම්මා මාතා මිත්තං හකේ ගරේ කියලා. අම්මා තමයි ගෙදර ඉන්න කල්යාණ මිතුරිය අම්මාය කියලා දැනුනේ ගොඩාක් කල් ගියාට පස්සේ. පොඩි කාලේ ගෙදර ඉන්නකොට හිතුනේ අම්මා මිතුරිය නෙමෙයි, අම්මා තමයි හැතිරි. ඇයි පුදුම වදයක් නේදෝන්නේ. කොයි විලාවෙත් බැනගත්තුකම කොයි විලාවෙත් කියෝගත්තුකම ඔයක තමයි හැටියක් කිය අම්මලාගේ. මං කියන්නේ අපේ අම්මගේ හැටි නෙමෙයි. අපි හිතුවේ පොඩි කාලේදී අපේ අම්මට තමයි හැම අමාරුවක්ම තියෙන්නේ. නෑ නෑ නෑ. හැම අම්මට මේ අමාරුව තියෙනවා. ඒ අම්මලාගේ හැඩය. ඒ අම්මලාගේ හැටිය. අම්මලාගේ හැටි නිතරම කියන සමහර ළමයින්ට ඔය අම්ම එපා වෙලා දිනා අම්ම නිතරම කියවනවා හඳුරන එකම දේ කියනවා. එකම දේ කියනවා. ඉනිසා මතක තියාගන්න මේ අම්මගේ හැටියක් මට මතකයි. අපි පොඩි කාලෙත් අපේ අපු දුම්මේ අපේ අම්මට මම කොච්චර ඇද කළා තියෙනවද. දැන් අපේ අම්මා ළඟ තියාගෙන මම මෙහෙම කවිච්චි උඩු තියාගෙන වාඩි වෙලා තාත්තයි අම්මයි දෙපැත්තෙන් තියාගෙන මම වාඩි වෙලා ඉන්නේ. පුංචි කාලේ කොච්චර ගහලා බැනලා තරවටු කළා තියෙනවද. ඇත්තටම පොඩි කාලේ මහ වදයක් අම්මා. හැබැයි දැන් තේරෙනවා මුතු කුඩයක් යටින් පාවඩ උඩින් පාහෝදලා පාපිය දාලා
ගෙදරකනං තියන්න පුළුවන් උස ඉහළම ආසනය තියලා ඒකටත් සුදු පිරුවටයකුත් දාලා. ගෙදරකනං ඒ ගෙදර ඉන්න ගෙදර අයිතිකාරය පවා දූවිල්ලක් වගේ බිම වැතිරිලා පැදුරක් අතෙලාගෙන නැල්ලන්ත මහත්තලා. දූවිල්ලක් වගේ බිම වාඩි වෙලා බණ කියන්න වඩින හාමුදුරුවන්ට දෙන්න තියෙන ඉහළම ගෞරවය දෙනවා. එතෙන්ට මාව තල්ලු කරගෙන ආවේ මගේ අම්මා. මගේ අම්මා මට කිව්වේ, පුතේ ඔබ කවුරු වුණත් මට කමක් නෑ, හොඳ මිනිහෙක් වෙයා. මේ මහ පොළොවට බරක් වෙන්න එපා. මේ මහ පොළොවට වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් වෙයා. ඔබ මොකා වුණත් මට අවුලක් නෑ. අපේ අම්මා කිව්වේ එහෙම තමයි. පොඩි කාලේ දැන්නේ ඔය කික්කින වෙන්න කරන්න හදන්නේ ඔත්තරලා කරන්න. ඉස්සර එහෙම නෑ. එමේ හිටියා. ඉතින් ටීචර්ත් ඇව්වහම සමහරලාට අපේ පන්ති දවසට ටීචර් ඇව්වා, මේ පුතාලා කවුද වෙන්න කැමති කියලා ඇව්වා. මේ කික්කින කිව්වා. ඉතින් ටීචර්, මම ටීචර් කෙනෙක් වෙනවා, මම ડોක්ටර් කෙනෙක් වෙනවා, මම ડોක්ටර් වෙනවා, මම ෆයිලට් වෙනවා, මම ඇක්ටර් කෙනෙක් වෙනවා, මම ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා කියලා ළමයි නැකෙනකට කිව්වා. මම මොකක්ක කිව්වේ නැහැ. මම මොකක් කරන්න කිය ගෙදර ගිහිල්ලා ওই සිද්ධි අපේ අම්මට කිව්වම අපේ අම්මගෙන් මං ඇහුවා, අම්මම කියන්නකෝ. මම මොකක්ක කිව්වේ නැහැ. අම්මම කියන්න මං කවදාහරි මොකෙද්ද වෙන්න ඕන. අපේ අම්ම පැන්න ගම මට කිව්වනේ උඹ ඇණයක් කියන් ගියා. උඹ ඇණයක් කියන්නේ. ඔව් ඇණයක්. ඔව් ඇණයක් කියන්කෝ ඒ ඇති. මට තේරුණා දැන්. අම්මට එහෙම කිව්වට අම්මට තෝරලා දෙන්න තේරෙන්නේ නැහැ අපි පොඩි නිසා. ඉතින් මම ටිකක් මහන වෙලා ලොකු වෙනකොට මම මේක තෝරගත්ත. තවත් කීප දෙනෙක් අහලා බැලුවා. හරියට ජීවිතේටම වටින උපදේශයක්. මොකද්ද? ඇණේකින් කිරෙන්නේ මොකද්ද? දැන් පිටියට ඇණේ තියලා මිටියක් කරගෙන මෙහෙම ගහනවා. ගහනකොට ඇනේට තියෙන කාර්යය මොකද්ද කියන්නකෝ? ඈ? පිටියට ඇනේ තියලා මිටියෙන් ගහනකොට ඇනේට තියෙන්නේ ඈ? කාගෙන යන්නේ? ගහන්න ඇනේ ඇතුළට යන්නේ. විද්දගෙන යන්නේ. පස්සාරු කරගෙන ඇනේ යන්න ඕන. හැබැයි බැරි වෙලාවත් ඔහොම ගහනකොට ඇනේ නැමුණොත් ඇනේ සාර්ථක ඇනේද අසාර්ථක ඇනේද? ඕනම දෙයක් ඕනම තැනකදී ඕනම කෙනෙක් එක්කලා කාගෙන විඳගෙන ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන් හැකියාව උඹට තිබුණොත් උඹට මේ ලෝකෙ ජය ගන්න පුළුවන්. උඹට මේ ලෝකෙ ජය ගන්න පුළුවන්. පොල්ලතු පැලක ඉපදිලා පුංචි කාලේ මේ ගොඩක වෙල රත්නපුරයේ ගොඩක වෙල පිරිවෙනේ ඉඳගෙන අවුරුදු 15 මේ අතේ මේ කුඩයක් එල්ලගෙන රබර් සෙරප්පු දෙකක් දාගෙන කරේ බෑග් එකක් එල්ලගෙන මීතර මුල්ල ඩිපෝ ඉඳලා ඇඹිලි පිටියට එනවා. ඒ කාලේ ඔටෝ බස් එකක්. ඒ ඔටෝ බස් එකේ මං යන්න හරි ආසයි. ඒ කාලේ මං ඔටෝ බස් එකේ නැගලා කොළඹට ගියා. ආතප්පා තක්කට මගේ කියලා නෑදෑයෙක් නෑ, මට කියලා ගුරුවරයෙක් නෑ, මට කියලා පන්සලක් නෑ, මට කියලා වැටිලා ඉන්න බිම්මඟලක් නෑ. මං පන්සල්වල හිටියේ කුලියට ඉගෙන ගන්න ගියා. මගේ අම්මා දීපු උපදේශේ මං හැමදාම මගේ ඔළුවේ හැමදාම තිබුණා. ඒ නිසා මං ජීවිතේ ඕනම දෙයක් මට කාගෙන විඳගෙන දරාගෙන උහුලගෙන ඉන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ නිසා මම සතුටු වෙනවා